අද මම ඔයගලන්ට ගෙනාව වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. මේක මම අද විශේෂයෙන්ම අරගෙන ආවේ අපේ පුරුෂ පාර්ශවයට. පුරුෂ පාර්ශවයේ ගොඩක් වෙලාවට දන්නේ නැහැ කාන්තාවෝ සෙක්ස් කරන්න කැමති කොයි විදියටද කියලා. ඉතින් ඒක ගැන අදහස් ටිකක් තමයි මම අද ඔයාලට අරන් ඉන්නේ. මේක ගොඩක් හොඳට අහගන්න ගොඩක් වෙලාවට ඔයගලන්ට වර්ධින තැන් ඇති ඔයගොල්ලෝ අතින් වෙන පුංචි පුංචි අත්වැරදි ඇති සමහරලාවට වයිෆේව ගැන කියන්නේ නැතුව ඇති. ඉතින් මම මේක ගැන ඔයගලන්ට කියන්න හිතුවේ මමත් කාන්තාවක් විදියට අපි සියලුම කාන්තාවෝ එක පොදුවේ ගත්තාම හැමෝම ආස විදියක් තියෙනවා. ආස දේවල් තියෙනවා. ඉතින් ඒ දේ ගැන පුරුෂ පාර්ශවයේ ගොඩක් අය දන්නේ නැහැ. සමහර වෙලාවට දැනුවත්කමක් තිබ්බත් ඒක ගැන වැඩි අවධානයක් නැහැ. ඉතින් මම හිතනවා මම ඒක ගැන ඔයගලන්ට මේ වගේ වීඩියෝ එකක් කරොත් ඔයගලන්ගේ සමහරලාවට ජීවිතේ හුඟක් සාර්ථක වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයගලන්ගේ ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් අපි අපේ කතාබහ ආරම්භ කරමු. අපේ පුරුෂ පාර්ශවයේ අය කිසිම විදියක හිතන්න එපා. කවමදාවත් ඔයගලන්ගේ සෙක්ස් ලයිෆ් එකට ආවට පස්සේ අනේ මට කවදාවත් මගේ වයිෆ සතුරු කරන්න වෙන්නේ නැහැ, අනේ මට මේක කරන්න පුළුවන් වේද දන්නේ නැහැ, මේකෙන් එයාට මොනවා හරි අඩුපාඩුවක් සිද්ධ වෙයිද දන්නේ නැහැ කියලා ඔන්න ඔය දේවල් හැමතිස්සම හිතේ තියාගෙන ඔය දෙයට එළඹෙන්න එපා. මොකද එහෙම වුණොත් ඒක මානසිකව බලපානවා. ඒක මානසිකව බලපානවා කියලා කියන්නේ ඒක දීර්ඝ එක දවසක් දෙකක් නෙවෙයි දීර්ඝකාලීනව ජීවිතයට බලපානවා. ඉතින් ඒකෙන් පුළුවන් කෙනෙක්ගේ මානසික මට්ටම බිඳවට්ටලා එයාගේ සෙක්ස් ලයිෆ් එක සම්පූර්ණයෙන්ම අවුල් කරන්න. ඒක බිරිඳටත් බලපානවා, හස්බන්ඩටත් බලපානවා. ඉතින් ඒක හින්දා කිසිම විදියක මනසට ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙන්න දෙන්න එපා. ඒක තමයි පළවෙනියටම ඔයගොල්ලෝ හිතන්න ඕන දේ. අනිත් දේ තමයි කාලය. මොකද ගොඩක් අය හිතනවා මේ කාලය ගොඩක් වැදගත් කියලා. දීර්ඝ කාලයක් තමයි අපි මේකට ගන්න ඕනේ, ඇයි අපි දීර්ඝ කාලයක් ගන්නතෝ ඉතාලම කෙටි කාලයකින් මේ වැඩ ඉවර කරන්නේ, එහෙම දේවලුත් හිතනවා. ඉතින් ඒක හින්දා මේ කාලය ගැන හිතන්න අවශ්‍ය නැහැ. කාලය ගැන හිතන්න කලින් හිතන්න ඕන වැදගත්ම දේ තමයි මම මේ දේට යොමු වෙන්නේ කොහොමද, කොහොමද මම ස්ටෙප් බයි ස්ටෙප් මේ ක්‍රියාව හරි විදියට කරන්නේ කියලා. ඉතින් ඒක මිසක් කාලය ගැන හිත හිතවත් අයියෝ මේක මට කරන්න පුළුවන් වෙන්නේ හරි පුංචි කාලයයි, මෙතනින් පස්සේ හැමදේම ඉවරයි, වයිෆ් මොනා හිතයිද දන්නේ නැහැ, ඒ දේවල් ගැන හිතන්නම අවශ්‍ය නැහැ. ඉතින් ඒක හින්දා ඒ වගේ දේවල් හිතින් අයින් කළම දාන්න. කාලය ගැන හිතනවට වඩා හොඳම දේ තමයි මගෙන් හරියට වෙන්න ඕන දේ මොනවාද කියලා හිතලා ඒ අනුව කටයුතු කරන එක. ගොඩක් අය හිතන දෙයක් තමයි මේ සෙක්ස් කියන්නේ ලිංගික අවයව දෙකක එකතුවක් කියලා. ඒක තමයි මුලින්ම සිද්ධ වෙන්නත් ඕන කියලා. ඒක වැරදි. ඇත්තටම ඒ දේ සිද්ධ වෙනවා කියලා කියන්නේ මේක පටන් ගත්ත වෙලේදී අන්තිමටම සිද්ධ වෙන දෙයක්. ඒක අන්තිමටම සිද්ධ වෙනවා කියලා කියන්නේ කාලේ ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඒ දේ සිද්ධ වෙන්න ඕන අන්තිමටම. ඒ ඇරෙන්න මුලදිම මේ ලිංගික අවයව දෙක එකතුව නෙමෙයි මේ සෙක්ස් කියන දේ වෙන්නේ. ඒක නිසා මුලින්ම කරන්න ඕන දේ මොකක්ද කියන එක හොඳට හිතන්න. කොහොමද මම මේ තත්වෙට එළඹෙන්නේ, කොහොමද මම මේ දේ කරන්නේ, මුලින්ම මම මොනවද කරන්න ඕන කියන දේ හිතන්න. හිතලා ඊට පස්සේ කාලය අරගෙන ඊට පස්සේ තමයි මේ ලිංගික අවයවල එකතුව, ඒ කියන්නේ මේ සෙක්ස් කියන තැනට එන්න ඕන. ඉතින් ඒක හින්දා අපි බලමු ක්‍රමානුකූල කොහොමද මේ තැනට යොමු වෙන්නේ කියලා. මුල්ම දේ තමයි කිසිම වෙලාවක හදිසි වෙන්න එපා. හදිසිය ගොඩක් වෙලාවට හදිසි වෙලා ගන්න කිසිම තීරණයක් හරියන්නේ නැහැ වගේ හදිසිය කියන දේ මේ සෙක්ස් ලයිෆ් එක පටන් ගන්න ගියාම එතනදිත් අවුල් වෙන්න පුළුවන්. එතකොට සමහරලාවට ඔයගොල්ලන්ගේ මානසික ආතතිය, මානසික ප්‍රශ්න, කලබලකාරී හැඟීම් එක්ක මේ දේ හරියට කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා පළවෙනිම දේ තමයි හදිසි වෙන්න එපා. ඊළඟ කාරණාව තමයි ඔයගොල්ලෝ මේ සඳහා සුදුසු වටපිටාවක් තෝරගන්න. කිසිම කරදරකාරී නැති, බාධාවක් නැති හොඳ සුන්දර වටපිටාවක්. ඒකලං ඕගොල්ලන්ගේ සමහරලාවට නිදන කාමරය, එහෙම නැත්නම් ඕගොල්ලන්ට සුවපහසු තැනක්, මේ වගේ දෙයක් ඕගොල්ලන්ට තෝරගන්න පුළුවන්. ඒ අනුව ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ මනස හරි රිලැක්ස් එකේ තියාගන්න. ඉතින් මේ මනස රිලැක්ස් වෙන්න නම් ඔය දෙන්නම ගොඩක් හොඳින් හොඳ මානසික මට්ටමකට එන්න ඕනේ. ඉතින් මම අද මේ පුරුෂ පාර්ශවයට මේ දේවල් කියන්නේ ගොඩක් වෙලාවට පුරුෂ පාර්ශවයේ තමයි ගොඩක් ලොකු වගකීමක් තියෙන්නේ මේ බිරිඳ වෙනුවෙන් තමන්ගේ පැත්තෙන් වෙන්න ඕනේ යුතුයකම් හරියට මිෂ්ට කරන්න. ඉතින් ඒක නිසා 95%කට වැඩිය ලොකු වගකීමක් මේ පුරුෂ පාර්ශවයේ තියෙනවා. ඉතින් පුරුෂ පාර්ශවයේ හරියට ඒ වගකීම ගත්තේ නැත්නම් ස්ත්‍රී පාර්ශවයෙන් නැත්නම් තමන්ගේ වයිෆ්ගේ පැත්තෙන් ලැබෙන සහයෝගය හරියට ලැබෙන්නේ නැහැ. ඒකින් දා හරියටම මේ පිරිමින්ගේ පැත්තෙන් ලැබෙන සපෝට් එක හරිය විදිහටම ලැබෙන්න ඕන. හොඳ වටපිටාවක්, ඊළඟට හොඳ මනසක්,
ඊළඟට පුළුවන් නම් කාමරේ හොඳ සියුම් සංගීතයක් ඒ වගේම අපි හිතමු හොඳ සුවඳක් ඊළඟට මේ ගොඩක් කට්ටිය කාමරේ හරි සුවඳ වෙන්න විවිධ උපක්‍රම යොදා ගන්නවා ඔයගලන්ට පුළුවන් හරි සරලව ඔය හොඳ සුවඳ ස්ටික් එකක් පාවිච්චි කරන්න ඉතින් ඊළඟට හොඳ සේ කියන්නේ වැඩි ලොකු ආලෝකයක් නෙමෙයි ප්‍රියමනාප විදිහට ඔයගලන්ට ආලෝකයේ සපය ගන්න පුළුවන් මොකද එතනදී දෙදෙනාට දෙදෙනාව පේන එකත් මේ සෙක්ස් ලයිෆ් එකට ගොඩක් වටිනවා. ඉතින් ඒකින් හින්දා එතන ඒ කරුණු කාරණා ගැන හරියට අවධානය යොමු කරන්න ඕන. ඊළඟ දේ තමයි පිරිසිදුකම. මොකද පිරිසිදුකම කියන දේ දෙදෙනාටම නැත්නම් එතනදීත් අප්‍රසන්න හැඟීමක් ඇති වෙනවා. හස්බන්ඩ්ට වයිෆ් ගැන අප්‍රසන්න හැඟීමක් ඇති වෙනවා, වයිෆ්ට ඊළඟට හස්බන්ඩ් ගැන. ඔහොම දෙන්නට දෙන්න ට දෙන්න ගැන කිසිම ප්‍රසන්නකමක් නැතු වෙනවා. ඉතින් ඒ නිසා පිරිසිදුකම කියන දේ ගැන අනිවාර්යයෙන්ම මූලිකවම අවධානය යොමු කරන්න ඕන. ඊළඟට පුරුෂ පාර්ශවේ නම් සැහැල්ලු ඇඳුමක් ඇඳගන්න අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා. මොකද ගොඩක් වෙලාවට උදේ ඉඳන්ම හවස වෙනකන් ඔෆිස් ගිහිල්ලා ගොඩක් අමාරුවෙන් තද ඇඳුම් ඇඳගෙන හරි අමාරුවෙන්නේ පිරිමි කට්ටිය ඇත්තටම ඉන්නේ. ඉතින් ඒක නිසා රාත්‍රියට හරි සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන තමන්ගේ නිදාගන්න ටික හරි සැහැල්ලුවෙන් ගත කරන්න පුරුදු වෙන එක තමයි හොඳ. ඉතින් ඒක නිසා හරියට පුරුදු වෙන්න ඕන හොඳ සැහැල්ලු තමන්ට සුවපහසු ඒ වගේම තමන්ගේ වයිෆ් සතුටු කරන්න පුළුවන් විදිහට එයා ළඟට එන්න පුළුවන් විදිහට හොඳ එයාගව ආකර්ෂණය කරගන්න පුළුවන් විදිහ ඇඳුමක් ඇඳගන්න. ඉතින් ඒ වගේ දෙයක් වෙළඳපොලෙන් හොයාගන්න වෙඩි අමාරුවක් නැහැ. ඔයගලන්ට ෂොපින් යන වෙලාවකුණත් ඒ වගේ දෙයක් හොයාගන්න පුළුවන්. හැබැයි වයිෆ් යන්නේ නැති වෙලාවකට ඔයාලට ගිහිල්ලා ඔයගලන්ගේ ඇඳුම තෝරගන්න පුළුවන්. ඒකට එයාවත් සර්ප්‍රයිස් කරන්න පුළුවන් මේ වගේ ඇඳුමක් එකපාරට ඇඳගෙන. ඉතින් ඒ නිසා මම මේ පුරුෂ පාර්ශවයෙන් ඉල්ලන්නේ කාන්තාවෝ කැමති දේවල් ගැන. මොකද මම ඇතුළු සියලුම කාන්තාවෝ කැමති විදිහ ගැන තමයි මම මේ අද ඔයගලන්ට කියන්නේ. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩාක් වැදගත් වෙයි කියලා මම අනිවාර්යෙන් හිතනවා. ඉතින් අපි බලමු ඊළඟ කරුණු කාරණා මොනවද කියලා. ඊළඟට අපි බලමු මේ දෙන්නෙක් ඇඳට ගියාට පස්සේ කොහොමද මේ සෙක්ස් ලයිෆ් එකට සූදානම් වෙන්නේ කියලා. එතනදී හොඳම දේ තමයි දෙන්නෙක් ආදරය කරන්න, ඊළඟට ස්පර්ශය මේ වගේ දේවල් වලින් ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය උපරිම කරන්න ඕනේ. එහෙම නැතුව හෝමෝන ක්‍රියාකාරීත්වය හරියට සිද්ධ වෙන්නේ නැත්නම් මේ දේ සාර්ථකව සිද්ධ කරගන්න බැරුව යනවා. ඉතින් ඒ හින්දා මේකෙදි හොඳම දේ තමයි දෙන්නේ කැඳට ගියාට පස්සේ සිප වැළඳ ගැනීම කියන දේ, ස්පර්ශය කියන දේට අනිවාර්යයෙන්ම මුල් තැන දෙන්න ඕනේ. ඒක තමයි මේකේ පළවෙනිම අදියර වෙන්නේ. එතනින් පුළුවන් ඔයාලට සෑහෙන කාලය කියන දේ ගන්න. එතකොට මේ කාලය ගත වෙනකොට ඔයගලන්ට මේ සමහර වෙලාවට පුරුෂ පාර්ශවයේ ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි කාලය කියන දේ හරි අඩුයි. අපි සෙක්ස් කරා විනාඩි 5යි 10යි අපිට එතනින් සෙක්ස් ඉවරයි කියලා. එහෙම දෙයක් නැහැ. ගොඩක් වෙලා වුණත් ඒ කාලය කියන දේ යොදා ගන්න පුළුවන්. අන්තිම කියන්නේ කාලෙත් එක්ක අන්තිමටම මේ ලිංගික ක්‍රියාව කියන දෙයට අන්තිමටම යොමු වීමට තියාගෙන ඊට කලින් දෙන්නට ආදරය කරන්න වෙලාව අරගන්න එක. ඉතින් ඒක තමයි හොඳම දේ. ඉතින් පුරුෂ පාර්ශවයට මම මේ කරන වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඉක්මන් නොවි හැමතිස්සෙම බිරිඳගේ පැත්තෙන් එයාට අවස්ථාව දෙන්න මූලික වෙන කටයුතු කරන එක. ඉතින් ඒක හින්දා හැමතිස්සෙම ක්‍රමානුකූලව බිරිඳව සතුට කරන දේ මේ ස්වාමි පුරුෂයෙක් අතින් සිද්ධ වෙන්න ඕන. ඉතින් අනිත් දේ තමයි ඇඳට ගියාට පස්සේ ඔෆිස් එකේ ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, ඊළඟට අහල පහල ප්‍රශ්න, නෑදෑයන්ගේ ප්‍රශ්න මේ වගේ දේවල් ගැන කතා කරන්න අවශ්‍යම නැහැ. කතා කරන්න ඕන ඒ තැනට අදාළ ඒ තැනට සුදුසු දේවල් විතරයි. ඉතින් ඒක නිසා අන්තරම අත්‍යවශ්‍ය නොවන කිසිම දෙයක් එතෙන්දි කතා කරන්න ඕනේ නැහැ. පුළුවන් නම් කතා නොකරම ඉන්නව නම් තවත් හොඳයි. එතකොට දෙදෙනාගේම අවධානය වෙනත් දෙයක් සඳහා කැඩලා බිඳලා යන්නේ නැහැ. ඉතින් ඒක හින්දා හොඳම දේ තමයි පුළුවන් නම් කතා නොකරම හරි අඩුවෙන් කතා කරන තරමට, අනවශ්‍ය කිසිම දෙයක් කතා නොකර ඉන්න තරමටම තමයි මේ සෙක්ස් ලයිෆ් එක සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ඒ ගැනත් මේ පුරුෂ පාර්ශවයේ ගොඩක් අවධානය යොමු කරන්න ඕන. ඊළඟට බිරිඳව ක්‍රමානුකූලව සතුටු කරන වෙලාව අරගෙන එතනින් පස්සේ බිරිඳ හොඳ තත්ත්වයකට ඇවිත් කියලා ඔයාට දැනෙනවනම් එතනින් පස්සේ පුළුවන් ඕගොල්ලන් දෙන්නගේ ජීවිතේ පටන් ගන්න. ඉතින් එතනින් පස්සේ ඔයාට දැනෙනවා වයිෆ් මේකට සූදානම්, එයා දැන් හොඳ තත්වෙන් ඉන්නේ, එයාගේ ලිංගික අවයවවල තත්වය ඔයාට තේරෙනවා, ඒ එයාගේ හැඟීම ඔයාට පේනවා. ඉතින් මේ දේවල් එක්ක ඔයා දන්නවා දැන් එයා මේ ඔයාගේ ජීවිතේ දෙන්න එකතු වෙන්න වෙලාවට සූදානම් කියලා. ඉතින් ඒ වෙලාවට පුළුවන් ඔය දෙන්නගේ පහසු ඉරියව්ව තෝරගෙන ඔය දෙන්නට පහසු විදියට මේ ලිංගික ක්‍රියාකාරීත්වය සිදු කරන්න. ඉතින් ඒක ඒ වගේම තමයි
හොඳ මනසකින් මේ දේට යොමු වීමත් මේ දේ හරියටම අවසන් කිරීමත් කියන දේ දෙදෙනාගේම මනසෙ තියෙන්න ඕන. ඉතින් හස්බන්ඩ් විදියට ඔයාට පුළුවන් නම් ඔයාගේ වයිෆ් වෙනුවෙන් කාලෙක ගොඩක් ගත කරන්න. අන්න එතන තමයි මේ සෙක්ස් ලයිෆ් එකේ සාර්ථකත්වය තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මම කිව්වේ මුලින්ම ඇඳට කිය ගමන් දෙන්න ආදරය කරන්න පටන් ගන්න කියලා. මොකද දෙන්න තුරුල් වෙලා කතා බහ කරන්න ගත්තාම හරි ඊළඟට කිස් එකක් දෙන්න ගත්තාම හරි ස්පර්ශය මේ දේවල් වලට වැඩිපුර කාලය ගත කරාම සමහරලාට පුරුෂයන්ට තියෙන මේ කාලය කියන දේ අඩුවීම කියන ප්‍රශ්නෙට ඒක හොඳ විසඳුමක් වෙනවා. ඉතින් එතකොට විනාඩි 15ක් 20ක් විතර මේ දෙදෙනාගේ ආදර කලාපයට වෙලාව වෙන් කරාම ඊළඟට තව විනාඩි 10ක් 15ක් ඔයගලන්ට ඔයගොල්ලන්ගේ සෙක්ස් ලයිෆ් එක සතුටෙන් අත්විඳින්න පුළුවන් වෙනවා. එතකොට මේ පුරුෂයෝ හිතන සමහර වෙලාවට එයාලගේ පුරුෂ ලිංගයේ මේ දිගපළල ප්‍රශ්නය ඕක හුඟක් පිරිමි කට්ටිය ඇත්තටම මානසිකව බලපාන ප්‍රශ්නයක්. ඉතින් ඒකින්ද ඔය ඒ දේ වුණත් ඇත්තටම මෙතෙන්දි බලපාන්නේ නැහැ. තමන්ට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. ඉතින් මේ හොඳ රුධිර සැපයුමක් මේ ස්ත්‍රී ලිංගයටත් පුරුෂ ලිංගයටත් ලැබීම මගින් දෙදෙනාටම මේ සෙක්ස් ලයිෆ් එක හොඳට සාර්ථකව අත්විඳින්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ මුලින්ම මේ සෙක්ස් කියන දෙයට පටන් ගන්නේ නැතුව ඊට කලින් මුල් පියවර විදියට ආදරය කරන්න දෙන්නට දෙන්න සිප වැළඳ ගන්න ඊළඟට ස්පර්ශයට හුරතල් වෙන්න මෙන්න මේ දේවල් වලට කාලය වැඩිපුර යොදවන්න කියලා. ඉතින් එතකොට මේ සියලුම ප්‍රශ්න වලට ඔයගලන්ට හොඳ විසඳුමක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතනවා ඇති මේ දේවල් අපි මේ වගේ නෙමෙයි මීට වැඩිය වෙනස්නේ අපි කලින් කරපු විදිය කියලා. නෑ, ඒ වුණාට මම නම් කියන්නේ මේ විදියට ටිකක් වෙනස් වෙලා බලන්න. කලින් කරාට වඩා දේවල් වෙනස් කරාම ඔයගලන්ට පුළුවන් ජීවිතේ අලුත් විදියකට ගෙවන්න. ඉතින් ඒ හින්දා හැම තිස්සෙම වයිෆ්ටත් කියන්න හස්බන්ඩ් විදියට ඔයා මේ විදියට කරන්න, මේ විදියට අඳින්න, මේ විදියට සැරසෙන්න, මේ විදියට ජීවත් වෙන්න, මෙන්න මේ විදියට තමයි මම ආස. ඒ දේ විවෘතව කියන්නේ. ඉතින් ඒ විවෘතව කියන දේ තමයි දෙන්නගේ මේ සෙක්ස් ලයිෆ් එක සාර්ථක වෙන්න ගොඩක්ම බලපාන්නේ. ඉතින් මං හිතනවා මම මේ ගෙනාව කරුණු කාරණා අපේ පුරුෂ පාර්ශවයට හුඟක් වැදගත් කියලා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එනවා අපේ කාන්තා පාර්ශවයට නැත්නම් වයිෆ්ලට කොහොමද හස්බන්ඩ් එක මේ සෙක්ස් ලයිෆ් එක විඳින්නේ එයාලා ආස විදියට කියලා. ඉතින් ඒක නම් ගොඩක් වෙලාවට මේ පුරුෂ පාර්ශවයෙම හරි ආස වෙයි. ඉතින් එයාලා කැමති විදියට කොහොමද වයිෆ් ඉන්නේ කියන එකද. ඉතින් මම ඒක ගැනත් ඊළඟ වීඩියෝ එකෙන් දැනුවත් කරන්න. ඉතින් හැමදාමත් රැඳිලා ඉන්න කමනි ලයිව් එක.